ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සංක්ෂිප්ත චරිතාපදානය රටදැය සමයට මහෝපකාරී වන ශ්‍රේෂ්ඨ ඝනේ උතුමන් පහළවන්නේ ඉතාමත් කලාතුරකින් නිසා එබඳු උතුමන් හඳුන්වන්නේ යුගපුරුෂයන් කියාය. 18 වන සියවසේ මැදභාගයේදී එබඳු ශ්‍රේෂ්ඨ ඝනේ යුගපුරුෂයෙකු පුරාකෘත පුණ්‍යමහිමෙන් ලක්දිව පහළ වූ අතර ඒ අන් කිසිවෙකු නොව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාය. දකුණු ලක මාතර සිට කොළඹට පැමිණ ගෘහභාණ්ඩ සම්පාදනයෙන් මහා ධනවතෙකුද බෞද්ධ ප්‍රභූවරයෙකුද වූ දොන් කරෝලිස් හේවා විතාරණ මුදලිතුමා එතුමන්ගේ පියාය. සදහැවත් පරිත්‍යාගශීලී උපාසිකාවක් වූ මල්ලිකා හේවා විතාරණ මෑණියන්ගේ කුසින් 1864 සැප්තැම්බර් මස 17 දින උපන් ධර්මපාලතුමාට දොන් ඩේවිඩ් හේවා විතාරණ ලෙස නම් තැබින. මේ සම්භාවනීය බෞද්ධ ප්‍රභූ කුටුම්භයේ අනුශාසකයන් වූයේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා ධර්මශාස්ත්‍රීය ආලෝකය යළි පැතිර වූ පණ්ඩිත ශිරෝමණි හික්කඩුවේ සුමංගල ශ්‍රීපාදස්ථානාධිපති නාහිමිපාණෝය. උන්වහන්සේගේ දූරදර්ශී බුද්ධිමත් අවවාද අනුශාසනාද සිය ආදර්ශමත් මාපිය යුවළගේ මඟ පෙන්වීමද ළමාවියේ ධර්මපාලතුමා ලද ශ්‍රේෂ්ඨ දායාදයෝ වූහ. වාසනාවන් කලන මිතුරු ඇසුර එවකට තිබූ සමාජ පසුබිම තුළ ක්‍රිස්තියානි පාසල්වල අධ්‍යාපනය ලැබීමට දොන් ඩේවිඩ් දරුවාටද සිදුවිය. එනමුත් විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයන් වහන්සේලා ඇසුරින් සිංහල, පාලි, සංස්කෘත භාෂාවන්ද ත්‍රිපිටක ධර්මයද මැනවින් හදාරන්ට අවස්ථාව සැලසිනි. පසුකාලීනව සිංහල දේශයත් සම්බුද්ධ ශාසනයත් උදෙසා ඒසා මහත් විශිෂ්ට සේවාවක් ඉටු කරන්නට ගුරුහරුකම් ලැබුණේද ඒ තුලිනි. නිරන්තරයෙන්ම පොතපත කියවීමට දැඩි රුචිකත්වයක් දැක්වූ ඩේවිඩ් හෙවත් ධර්මපාලතුමා ඒ නිසාම ඉංග්‍රීසි, දෙමළ, හින්දි භාෂාවන්ද ප්‍රගුණ කරගත්තේය. හෙළබොදුනුවන් පුබුදු කළ බොදු පුනරුදය. ධර්මපාලතුමා උපත ලබන වකවානුව වන විට ඉංග්‍රීසීන් විසින් 1815 ලක්දිව සපුරා යටත් කරගෙන වසර 50කට ආසන්නය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යටත් විජිතවාදීන්ගේ බලපෑමට වසර 100 ගණනක් නැතිවීම හේතුවෙන් දේශපාලනික, ආගමික, ආර්ථික, සමාජීය, සදාචාර යන සෑම අංශයකින්ම සිංහලෝ මේ අවධියේ පරිහානියට පත්ව සිටියහ. එසේ නමුදු ශ්‍රී සද්ධර්මයේහි අකාලික සත්‍යතාවය ප්‍රකට කරමින් බුදුදහමේ යශෝකීර්තිය දසත පතුරුවමින් හෙළ බොදුනුවන් විසින් විජයග්‍රහණය කළ සුප්‍රකට පානදුරාවාදය සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මෙරටට කැඳවන්නට සමත් විය. ඇමරිකන් ජාතික ඕල්කට්තුමාත් රුසියන් ජාතික බ්ලැවැට්ස්කි මැතිනියත් ගාල්ල විජයානන්ද පිරිවෙනේදී තිසරණ සරණගත උපාසක උපාසිකාවන් වීමෙන් අනතුරුව ඇරඹි බෞද්ධ පුනරුද ව්‍යාපාරය ඩේවිඩ් හේවා විතාරණයන්ගේ දිවියෙහිද හැරවුම් ලක්ෂයක් ඇති කළේය. සෙන්පති ඕල්කට්තුමා පරම විඥානාර්ථ සමාගම පිහිටුවා සරසවි සඳරැස පුවත්පතද අරඹා බෞද්ධ ප්‍රබෝධය උදෙසාගත් වෑයම තරුණ හේවා විතාරණයන් තුළ පැවති ජාත්‍යාලයටද දේශානුරාගයටද ආගමාලයටද නව ජීවියක් ගෙන දුනි. එම යටත් විජිත යුගයේ ලාංකිකයෙකුට ලද හැකි උසස්ම තනතුරක් වූ අධ්‍යාපන දෙපාර්තමේන්තු ලිපිකරු තනතුරෙන්ද 1886
පරම විඤ්ඤාණාර්ථ සමාගමට බැඳුනි. එම සමාගමේ බෞද්ධ අංශයේ ප්‍රධාන ලේකම් ලෙසත් සරසවි සඳරස පුවත්පතේ හා බෞද්ධ යන්ත්‍රාලයේ කළමනාකරු හැටියටත් බෞද්ධ පාඨශාලාවල කළමනාකරු හැටියටත් බෞද්ධ ආරක්ෂක සභාවේ සහකාර ලේකම් හැටියටත් අප්‍රතිහත ධෛර්යයෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් අනුපමේය සේවාවක් සිදු කළේය. අනගාരികව රටදැය සමයට දිවි පුදයි. 21 වෙනි වියේදී හෙවත් 1885 දී ගෘහස්ත ජීවිතය සිය පරාර්ථකාමී ජාතිහිතයිෂී ශාසනික ප්‍රබෝධී අභිමතාර්ථයන්ට බාධාවක් බැවින් මාපිය ආශිර්වාදයේද ඇතිව අනගාരിക දිවියකට පිවිස පාරිශුද්ධ බ්‍රහ්මචාරී දිවියක් ආරම්භීය. එතෙන් පටන් ඩේවිඩ් යන පරභාෂික බයිබල් නාමය අතහැර ධර්මපාල යන ආර්ය නාමය භාවිත කරමින් අනගාരിക ධර්මපාල නමින් කීර්තිගුණ ഘോഷාව දසත විහිදුවීය. ලක්දිවින් බිහි වූ අතිදක්ෂ කතිකයා මේ අවදියේ ධර්මපාලතුමන් කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ ඕල්කට්තුමා සමග ලක්දිව පුරා ගමන් කරමින් එතුමාගේ ව්‍යක්ත කතා සිංහලයට පරිවර්තනය කිරීමයි. එම දේශනාවන් මෙන්ම ගම් නියම්ගම් සිසාරා සිදු කළ සංචාරයේදී අද්දුටු සිංහල බෞද්ධ ජනයාගේ අසරණ ශෝකී පරාදීන ස්වභාවය ධර්මපාලතුමාගේ හද කම්පා කළේය. එමෙන්ම සිය හදෙහි ඇවිලිමින් තිබූ දේශාභිමානී ශාසනකාමී අවංක හැඟීම් නව ජවයකින් පුබුදුවන්නටද එකී අත්දැකීම් සමත් විය. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට දැය සමය මුදවාගෙන ජාතිය ප්‍රකෘතිමත් කිරීමේ පරම අදිටන ධර්මපාලතුමාගේ චිත්තසංතානෙ මුල් බැසගත්තේ එකලය. ජපන් රටට ගිය ධර්ම දූතයෝ ජපන් බෞද්ධයන්ගේ ගෞරවනීය ඇරයුම පිට විශේෂ ධර්ම දූත ගමනක් ලෙසින් ඕල්කට්තුමා සහ අනගාരിക ධර්මපාලතුමා 1889 දී ජපන් රටට ගියහ. එහිදී මිෂනාරි දුර්මත විධාරණය කරමින් මිෂනාරි බලමුළු දෙදරවමින් දේශනාවන් පැවැත්වූ ඔවුහු ජපානයේ විශිෂ්ට බෞද්ධ පුනරුදයක් ඇති කළහ. එකල පරම විඤ්ඤාණාර්ථ සමාගම මගින් බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම පිණිස සිදු කෙරුණු මහත් කාර්යභාරයන් අතරින් වැදගත් කොටසක් ඉටුකරුණේ ධර්මපාලතුමන් අතිනි. විශේෂයෙන්ම කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, පන්නිපිටිය ධර්මපාල වැනි ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාඨශාලා ලක්දිව පුරා පිහිටුවේ මෙහිලා ධර්මපාලතුමාගෙන් ඉටු වූයේ පුරෝගාමී මෙහෙවරකි. දඹදිව සම්බුද්ධ පුණ්‍යභූමි යලි පුබුදුවයි. අනගාരിക ධර්මපාලතුමන් ශාසනික වශයෙන් කළ උදාර සේවාවෙන් වැඩි ඉඩක් වෙන් කෙරුණේ දඹදිව සම්බුද්ධ භූමින් සුරක්ෂිත කරලීම පිණිසය. 1890 දෙසැම්බර් 5 වන දින බුද්ධගයා මහබෝ මැඩ වන්දනා කරන්නට ගිය එතුමා තථාගත වජිරාසනය අභියස නළල තබා වැඳ බුද්ධගයා බෞද්ධ උරුමය සුරකීම පිණිස දිවිහිමියෙන් කැපවීමට ස්ථිරසාර අදිෂ්ඨානයක් ඇති කරගත්තේය. එකල බුද්ධගයාවට දානව රාක්ෂසයන්සේ අරක්ගෙන සිටි Hindu මිසදිටු මහන්තාගෙන් එම ශුද්ධ භූමිය මුදාගෙන බුදුනුවන්ගේ අයිතියට ලබා ගැනීමට වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමන් සිදු කළේ දුෂ්කර දැවැන්ත සටනකි. ඒ පිණිස බුරුම ප්‍රභූන්ගෙන්ද සහාය ලබාගත් ධර්මපාලතුමා ඉක්බිති මෙරටට පැමිණ සිංහලයෙනි නැගිටියු බුද්ධගයාව බේරා ගනිව් යන અભීත නාදය නගමින් ගම් දනව් පුරා සැරිසරමින් හෙළ බුදුනුවන් අවදි කරවීය.
එම ශ්‍රේෂ්ඨ ප්‍රයත්නය සඵල කරගනු පිණිස 1891 මැයි 31 වෙනිදා විද්‍යෝදය පිරිවෙනේදී අති ගෞරවාර්හ හික්කඩුවේ සුවංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා බෝධි සමාගම ඇරඹීය. ඕල්කට්තුමා විසින් දළදා වහන්සේට අපහාස වචන ප්‍රකාශ කිරීමක් මූලික කරගෙන පරම විඥානවාදීන් කෙරෙහි කලකිරුණු ධර්මපාලතුමා ඔවුන්ගෙන් වෙන් වූයේද මේ සමයේදීය. සම්බුදු දහමේ ගුණ සුවඳ අපරදිගට විහිදුවයි. අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යක්ත කතිකත්වයක් ගැඹුරු ධර්මඥානයක් නිසා සම්බුදු දහමේ ගුණ කඳ ජාත්‍යන්තරයට විහිදී ගියේ 1893 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ චිකාගෝ නුවර පැවති දෘෂ්ටි සම්මේලනයේදී කළ විශිෂ්ට දේශනාවකිනි. එවකට 29 හැවිරිදිවියෙහි පසු වූ ධර්මපාලතුමා සම්බුද්ධ චරිතයද චතුරාර්ය සත්‍යයද පාදක කරගෙන එහිදී කළ මధుරතර චතුර දේශනය ලෝක විද්වතුන්ගේ ගෞරවනීය සුවිශේෂී අවධානය බුදුදහම කෙරෙහි ඇදබැද ගැනීමට සමත් විය. සම්බුද්ධ භූමියට කළගුණ පුදයි. බුද්ධගයාවෙහි පමණක් නොව සමස්ත දඹදිවම සම්බුද්ධාලෝකය පතුරුවා හැරීමෙහි නියුක්ත වූ ධර්මපාල ශ්‍රීමතානන් බරණැස ඉසිපතනේ මූලගන්ධ කුටි විහාරයද කල්කටාවේ ධම්මරාජික විහාරයද ඉදිකරවා බුදුසසුනට පිදීය. තවද බුද්ධගයාවේ මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලාද ගොඩ නැගුවේය. එමෙන්ම දිල්ලිය, බොම්බාය, සාංචිය, ලක්නව් ආදී නගරවලද මහා බෝධි මධ්‍යස්ථාන පිහිට වූ අතර එමගින් දඹදිව වන්දනාවේ යෙදෙන ලෝකවාසී බෞද්ධයනට උදාවන්නේ මහත් සැනසිල්ලකි. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ සදහම් සන්දේශය පතුරුවා හැරීම පිණිස ධර්මදූතයන් ලෙස සාමණේරයන් වහන්සේලා පුහුණු කිරීමද එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය ඇනබීමද එතුමාගේ සුවිශේෂී ශාසනික කර්තව්‍යන්ය. සිංහල ජාතියට පහළ වූ ඉසිවරයා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් සිංහල ජාතිය උදෙසා සිදු කළ මහානීය මෙහෙය නම් අධිරාජ්‍ය ගැති පරාධීන චින්තනයෙන් මුදවා සිංහල ජාතියට සිය ප්‍රෞඪ ඉතිහාසයත් අභිමානවත් හෙළපරපුරේ යශෝරාවයත් සිහිකරදී අදීන ජාතියක් බිහිකරීමට කළ දැවැන්ත ආකල්පමය පරිවර්තනයයි. මෙම චින්තන විප්ලවය උදෙසා එතුමන් යොදාගත් සාධනීය බලප්‍රවේශයක් වූයේ 1908 මැයි මස ආරම්භ කළ සිංහල බෞද්ධයා සතිපතා පුවත්පතයි. එහි ප්‍රධාන කර්තෘ පදවිය හොබවමින් සිංහල බෞද්ධයාගේ භෞතික ආධ්‍යාත්මික සමෘද්ධිමත් බව පිණිසද මෙලොව පරලොව යහපත පිණිසද අනර්ග උපදේශන මාලාවක් සැපයුවේය. ජාතිය, ශාසනය, සදාචාරය, ආර්ථිකය ආදී සියලුම වැදගත් ක්ෂේත්‍රයන් සංවර්ධනය කොට සුරක්ෂිත කළ යුතු ආකාරය පිළිබඳ විශිෂ්ට දැක්මක් අනගාරික ධර්මපාලතුමා හෙළිදැක්වූයේ සිංහල බෞද්ධයා පුවත්පතේ දැනගත යුතු කරුණු විශේෂාංගය තුලින්ය. එමෙන්ම ඉතා හරවත් වූ එම න්‍යායන් හැකි උපරිම අයුරින් සමාජගත කිරීමටද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමටද 800 වසක් පුරා එතුමා අපකැපවිය. දේශය අවදි කළ කාහල නාදය ජාතිය නගා සිටීමේ යුග මෙහෙවරේදී ධර්මපාලතුමා භාවිත කළ අනෙක් සාධනීය ක්‍රමවේදය වූයේ ලක්දිව ගම්දනව් සිසාරා සැරිසරමින් කාහල නාදයක් මඳු සිය දේශනා චතුරත්වයෙන් හැමසිත් වසඟ කරමින් අනුශාසනා කිරීමයි. 1912 ඇරඹී පරාර්ථකාමී මේ සත්කාර්ය සඳහා ශෝභන මාලිගාව නම් විශේෂිත රථයක් යොදා ගැනිණි.
යහපත කැමති දයාබර පියකු සිය දරුවන්ගේ නොපනත්කම් දැක තරවටු කරන්නාසේ. තත්කාලීන සිංහල ජනයාගේ නිවට නියාලු බියගුළු අලසගති දුරුකරලීමටත් අභිමානවත් සදාචාර සම්පන්න දූරදර්ශී සිංහල බෞද්ධයන් බිහිකිරීමටත් එතුමා තරාතිරම නොබලා වචන නැමැති අසිපතින් සැමටම පහර දුන්නේය. සරපරුෂ වූද අවංක යහපත් චේතනාවෙන් සිදු කළ එම දෙසුම් නිසා නින්දෙන් පිබිදි සිංහලයා සංකර පරගැති සිරිත් අතහැර දමා සිංහල ඇඳුම් අඳින්නටත් සිංහල නම් භාවිත කරන්නටත් සිංහල බෞද්ධයන් ලෙස සිතන්නටත් හුරුපුරුදු වූහ. මෙය ධර්මපාල ශ්‍රීමතාණන් නිසාම සිදු වූ චින්තන විප්ලවයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ආර්ථික සමෘද්ධිය පිණිස ධර්මපාල දැක්ම. ජාතියක් ස්වාධීන වන්නට නම් ආර්ථික සමෘද්ධිමත් භාවයද අත්‍යවශ්‍ය සාධකයක් බව මැනවින් පසක් කළ ධර්මපාලතුමා ශිල්පීය ඥාණය ඉහළ නම් වන්නටද දේශීය කර්මාන්ත සංවර්ධනයටද මංපෙත් විවර කළේය. සිංහල තරුණයන්ට ශිෂ්‍යත්ව ලබා දී ජපානයට යවා පේෂ කර්මාන්තය, ගිනිපෙට්ටි කර්මාන්තය, පෝසිලෙන් පිගන් සෑදීම ආදී ශිල්පීය පුහුණුව ලබා දුන්නේය. එමතුද නොව ඔවුන් පුහුණුව ලබා ආපසු ඒ ඒ ක්ෂේත්‍රයන්හි කර්මාන්ත ශාලා අරඹා ආර්ථිකය සවිමත් කරන්නටද කටයුතු සැලැස්විය. මව්බිමෙන් සමුගෙන දඹදිව් තලය කරා අඩසිය වසකට ආසන්න කාලයක් රටදැය සමය නගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් දිවාරෑ නොබලා දැවැන්ත යුගමෙහෙයක් ඉටු කළ ලක්මාතාව ජනිත කළ මේ අතිශ්‍රේෂ්ඨ පුත්‍ර රත්නය 1931 දී මාතෘභූමියෙන් සමුගත්තේය. කොළඹ විද්‍යෝදය පිරිවෙනේදී ගිහි පැවිදි පිරිසට මෙරටදී අවසන් දේශනය පැවැත් වූ ධර්මපාලතුමා තමන් භාරයේ පැවති සියලු වත්කම් ජාතික ශාසනික උන්නතිය පිණිස පොදු කමිටුවකට පවරා ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව ලබන අපේක්ෂාවෙන් සම්බුද්ධ භූමිය බලා පිටත්ව ගියේය. එම වසරේදීම සිරි දේවමිත්ත ධම්මපාල නමින් උතුම් පැවිදි බව ලබා 1933 ජනවාරි 16 දින බරණැස ඉසිපතනයේදී මූලගන්ධකුටි විහාරයේදී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. එවකට ලක්දිව වැඩ සිටි ධර්මදර විනයදර ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා වසර 700කට පමණ පසු දඹදිව සිදු වූ ඒ උත්කෘෂ්ඨ විනය කර්මයට සහභාගී වීම පිණිස එහි වැඩම කළහ. සත්පුරුෂයන් ලෙස කෙලෙහි ගුණ දක්වමු. ජාතිය ශාසනය වෙනුවෙන් සිය දිව්‍යම කැප කළ ඒ ශ්‍රේෂ්ඨ යුගපුරුෂයා ජාතියේ පියාණන් අනගාරික ධර්මපාලතුමාගේ උදාර ගුණ සම්පත්තිය අප නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි. සිංහල ජාතියට පහළ වූ ඉසිවරයාට කෙලෙහි ගුණ දැක්විය යුතුයි. ඒ ශ්‍රේෂ්ඨ ධර්මපාල චින්තනය හැකිතාක් සමාජගත කළ යුතුයි. ඒ දුරදර්ශී අදීන නිවහල් චින්තනය සෑම කෙනෙකුම සෑම අංගයකින්ම ප්‍රායෝගිකවද ක්‍රියාවට නැංවිය යුතුයි. එතුමන් බලාපොරොත්තු වූ පරිද්දෙන්ම සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් උද්දීප්තියට පත් කරවා ගෞතම සම්බුද්ධ ශාසනය ලොව පුරා පතුරුවා හැරිය යුතුයි. අනගාරික ධර්මපාලතුමාගේ හෘදයාංගම වදන් පෙළක් වූ සිංහල ජාතිය සුරකේවා සම්බුදු සසුන බැබලේවා යන්න යථාර්ථයක් වන්නේ එවිට පමණි.